बिल्कुल लोगों में कोई जहां में महारांति के वसंगते इलगा नीति श्रीलंका में है ये तो अभी बालान ने टोन मैं वर्तमान आंडू मैं कोविड जहां में ये भी किये हाल परिचय दे तूले कोई आखारे पालने से लापू करा दी විශේෂයෙන්ම අපි සඳහන් කරොත් වසංගතය ශ්‍රී ලංකාව තුල ස්ථාපිත වෙලා ඒ වගේම ශීඝ්‍රයෙන්ම වැඩි වෙලා තිබෙනවා මාර්තු 11 වෙනිදා වෙනකොට පළවෙනි ආසාදිතයා ශ්‍රී ලංකාවෙන් හමු වෙනකොට අපි දැක්කා මුළු ලෝකේ මහින්දන එදා ඉඳලා අද වෙනකොට 718 දක්වා වැඩි වෙලා තිබෙනවා එවගේම සඳහන් කළ යුතු වෙනවා මාර්තු 2 වෙනිදා මේ රටේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තවත් මාස 6ක කාලයක් තිබියදී ඒක විසිරුවා හරිනකොට මුළු රටේ පවණක් නොම විශේෂයෙන්ම ලෝකේ 88000ක් කොරෝනා ඒ වසංගතය තුලින් ආසාදනය වෙලා තිබෙනවා තුන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් මුළු ලෝකයම මේ සඳහා අවධානය යොමු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා දීප ව්‍යාප්ත විතරක් නෙමෙයි ලෝක ව්‍යාප්ත වෙච්ච වසංගතයක් බවට ප්‍රකාශ කරද්දී කොරෝනා පසුපසින් එළවගෙන ඉඳෙද්දී දුවල දුවල ගිහිල්ලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා. එදා ඉඳලා 15 වෙනිදා දක්වා මේ රටට ආපු ඉතාලි සහ ඉන්දියන් ජාතික ඉන්දියන් ඉන්දියාවේ සිට පැමිණි ඒ විවිධ කටයුතු වලට ගිහිපු ඒ වගේම රැකියා කරපු වන්දනාව ගිහිපු බොහෝ පිරිසක් කිසිම නිරෝධායන කටයුත්තකට සම්බන්ධ නොකර කෙලින්ම ගෙවල් වලට යන්න ඉඩ ඇත. ඒ නිසා එවැනි අවස්ථාවක අපි දැක්කා පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍යම තුමිය මාර්තු 19 වෙනිදාන් පස්සේ මේ රටේ කොරෝනා අවසන් කියලා වාසිපත් කළා. නමුත් මාර්තු 19 වෙනිදාන් පස්සේ තමයි ඒ වගේ හත් ගුණයකින් වර්ධනය වෙන තත්යකට පත් වෙලා තිබුණේ. එතකොට මෙතෙන්දී අපිට सिद्ध වෙනවා ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව මේ සඳහා ගනිපු ක්‍රියාමාර්ග සාර්ථක වෙලාද කියලා. ඒකෙදි සඳහන් කරන්නට ඕන මේ රටේ ඕනම වසංගතයක් ඕනම ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවක දන්න සුනාමිය ගම් වතුර නායම් සාගතයේ මේ හැම කටයුත්තකදීම විරෝධාර ත්‍රිවිධ හමුදාවේ ඒ රණවිරුවන් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ඉතාමත් පැහැදිලිව මේ කටයුත්තට සම්බන්ධ වුණා විතරක් නෙමෙයි එදා ඒ ඉතාම සාර්ථක ක්‍රියාත්මක යුද්ධයට යනකොට ඒ රුදුරු යුද්ධය ජය ගන්නට උදාවිද අරගෙන ඒ වගේ බොඩි ආම අරගෙන ඒ යුද්ධයට මුහුණ දුන්නා. ගම් වතුරක් ආවට පස්සේ අවශ්‍ය උපකරණ ආම්පන්න අරගෙන ගියේ. හැබැයි මට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ජයල සුදුවැල්ල ප්‍රදේශයට ඒ කුඩු කාරින් අල්ලන්න යනකොට සෞඛ්‍ය නිර්දේශ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ඒ තිබිච්ච නිර්දේශයන් අනුව ඒ නාවික හමුදා බටින් ඒ ප්‍රදේශයට ගිහිල්ලා කටයුතු කරාද කියන එක පිළිබඳව අපිට යම් කිසි සැකයක් තිබුණා. එහෙම වුණා නම් නියමිත ඇඳුම් ආයිත්තම් වලින් ඇඳගෙන මූණු ආවරණ හරියට අරගෙන ඒ වගේම අත් වැසුම් මේ සියල්ල අරගෙන ඒ මෙහෙයුම කරන්න ගියා නම් ඇයි මේ නාවික බටින්ට මෙවැනි ආසාදනයක් ඇති වුනේ? මේ සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කරාද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් මොකද මේ පහුගිය කාලය තුල ඒ සියලු කටයුතු සම්පූර්ණයෙන් මෙහෙවුවේ පවිත්‍ර වන්‍යාරච්චි ඇමතුමියත් බැසිල් රාජපක්ෂ මහත්තයත් ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සහ අමුදාපතිවරයා. ඉතින් එතෙන්දී අපිට පේනවා මේව විවෘතව තිබුණේ නැහැ. දැන් මුල් කාලයේ ගත්තම ඔබ දකින්න ඇති මාධ්‍ය තුලින් අපි දැක්කා රූපරාමු පෙන්නලා ප්‍රස්තාර ඇඳලා ලෝකයේ ඒ වසංගතයේ පිළිබඳ සංඛ්‍යාලයක ඉදිරිපත් කළා දාපු මාධ්‍ය සම්දර්ශන ඕන විදිහ. නමුත් අද වෙනකොට මේක තියෙනවද? අපිට දකින්නට ඕන. අද වෙනකොට ලෝක ව්‍යාප්තිය සහ ඒ ව්‍යාප්තිය මර්ධනය කරන්නට විවිධ රටවල් ගනිපු ක්‍රියාමාර්ග සහ ඒවැයි ලැබිච්ච ප්‍රගතිය පිළිබඳ අද
ඒව පෙන්වන්න ලෑස්ති නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ ක්‍රියාමාර්ග තුලින් ඉරටක් වෙනකොට මෙවැනි කටයුත්තක් වෙනකොට විශේෂයෙන් මේ රෝග මාරාන්තික වසංගතය අවසන් කරන්නට කටයුතු කිරීමේ කාරණා දෙකක් තුන. එකක් මේකට කිසිම ඖෂධයක් නැහැ. මේකේ තියෙන්නේ බෝමීම් වැළැක්වීම විතරයි. බෝමීම් වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න ඕනේ කියලා කියලා ඒකට ඇඳිරි නීති ක්‍රියාත්මක. ඇඳිරි නීති ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා මහජන ආරක්ෂක පනත යටතේ විශේෂයෙන්ම හදිසි නීති ක්‍රියාත්මක කළ ඊට පස්සේ ඇඳිරි නීති ක්‍රියාත්මක කරන්න. ඒක තමයි නිල ඇඳිරි නීති. අද නිල නොවන විදියට මේක ක්‍රියාත්මක කරේ. ජනාධිපතිවරයාට ඕන විදියට. එහෙම කළා. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මොකද? රෝගය නිවාරණය කරන්න. බෝවීම වළක්වන්නට අවශ්‍ය වටා පිටාව හදනකොට ලොක්ඩවුන් කරනකොට මේ රටේ පවුල් ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් ජීවත් කරවීම පිළිබඳ ආණ්ඩුව කටයුතු කරාද කියලා. ඒකෙන් පැහැදිලිව පේනවා දැන් දින 45ක් ඇඳිරි නීතිය තියාගෙන දින 54ක් මේ වසංගතය පිළිබඳ නම් කරන ලෝකය මේ පිළිබඳ අවධානම් කියලා කියද්දී වරින් වර ඇඳිරි නීතිය ලිහිල් කළා කටයුතු කළා මේ ආණ්ඩුවට මේ දින 54ක් තිස්සේ තාම රුපියල් 5000 අහිංසක දුක් විඳින මිනිසුන්ට එදා වේල කන්න අවශ්‍ය වටා පිටාව හදලා දෙන්න පුළුවන් කමක් ආණ්ඩුවට තිබුණා. ආණ්ඩුව ඇඳිරි නීතිය පාවිච්චි කරේ මොනවද? විශේෂයෙන්ම සමාජ ඒ මාධ්‍ය කටයුතු කරන ඒ වගේ ඒ පිළිබඳ තොරතුරු හෙරි කර පවහර මාධ්‍ය වේදීන් දඩේමට ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි තමන්ට තිබුණේ තුනෙන් දෙකක බලයක් අරගෙන අලුත් අගමැතිවරයෙක්ගේ කාණ්ඩුවක් හදන්න තියෙන පෙරේතකම නිසා ඒක ඉලක්කයට ගිහිල්ලා රුපියල් 5000 දීමනාව දෙනකොට ගම්මට්ටමේ ඉන්න ප්‍රාදේශීය දේශපාලනඥයින් ගෙනහිල්ලා එයාගේ අතින් ඒ මුදල් දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර විතරක් නෙයින් අසාර්ථක වෙලා තියෙනවා. අද වුණත් මේ ආණ්ඩුවට බැරි වුණා. මේ රටේ අපි දන්නවා රාජ්‍ය තන්ත්‍රයේ 15 ලක්ෂයක් රජයේ නිලධාරීන් සේවකයන් ඉඳෙද්දි විසාපතිවරුන් 22ක් ඉඳෙද්දි ප්‍රාදේශීය ලේකම්වරුන් 340කට ආසන්න ප්‍රමාණයක් ඉඳෙද්දි ග්‍රාම සේවා වසම් 14022කට අවශ්‍ය නිලධාරීන් ඉඳෙද්දි මෙහෙම නිලධාරි පෙළන්තියක් තියාගෙන සමුත් නිලධාරීන් විසින් ග්‍රාම සේවක යටපත් කළා මෙතෙක් කල්ලේ කටයුත්ත කරපු අය එවෙන් ඉවත් කළා තමන්ට ඕන විදියට රුපියල් 5000 දීලා මේ ආණ්ඩු අනාගත ආකාරය පිළිබඳ අපි දන්නේ. ඒ නිසාද ශෝකාලාපයක් බවට පත් වෙනවා. එතකොට තවත් ප්‍රශ්නයක් තමයි දින 45ක් තුල රුපියල් 5000න් මිනිස්සු ජීවත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ, සැලැස්මක් තිබුණේ නැහැ, යාන්ත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසාද අසරණ මිනිස්සු තවමත් සුසුම් හෙළමින් අඬා වැළපෙමින් ජීවත් වෙනවා රුපියල් 5000. ඉතින් එතනින්ම පේන ආණ්ඩුවේ අසාර්ථකම. ඒ නිසා ආණ්ඩුව මුලින් ඉඳලම මේ කයිවාරු ගැහුවයි. අද ලැජ්ජ නැතුව මහින්ද අමරවීර ඇමතිවරයා කලින් ප්‍රකාශ කළේ එයාට ඕන විදියට තමයි මේ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කරන්න ඕන කියලා යම් යම් ප්‍රකාශ කරේ. ඌ තමයි නිර්දේශකයා. නමුත් අද ලැජ්ජ නැතුව අද සෞඛ්‍ය බලධාරීන් කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් පොදු ප්‍රවාහනය සඳහා අනුගමනය කරන යම් යම් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ අහල විමසලා තොරතුරු දැනගෙන මේ කටයුතු කරන්න. අර අපි දන්නවා අස්තය පැන්නට පස්සේ ස්ථාලයේ වහන තත්ත්වයක් තමයි මේ ආන්නේ. කලින් ඇමතුමා කිව්වා වගේ මාර්තු පළවෙනිද වෙනකොට එයාපෝට් එක වහලා ඒ වගේ මේ එන සියලුම දෙනා ඒ නිරෝධායන කටයුත්තට සම්බන්ධ කළා. එයාට කටයුතු කළා අඩු තරමින් දින 28ක් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ආණ්ඩුවට තිබුණා නම් අද වෙනකොට මම හිතනවා මේ සියල්ල මර්ධනය කළා ඒ කොරෝනා වසංගතයෙන් මේ තරම් දුක් විඳින්නේ. අද මේ ඇඳිරි නීතිය දාගෙන විවිධ දඩයම් කරමින් තමන්ගේ මම හිතන්නේ අභිප්‍රායන් ඉෂ්ට කරන්නට ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ගන්න. කොරෝනා වලින් මුළු රට තුනෙන් දෙකක් මම හිතනවා ඒ ආසාදනය වෙන්න ඇර වුණත් කමක් නැහැ. තුනෙන් දෙකේ බලයක් ගන්න තමයි මෙයාලට ඕන කම තිබුණේ. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ සෙල්ලම් කරන්න එපා ආණ්ඩුව රටේ ජනතාවත් බලන්න. ජනාධිපතිවරයා ජාතිය අමතලා ප්‍රකාශ කරේ මොකක්ද? ජාතිය අමතලා ප්‍රවට්ටුවා ජනතාව 17 එක රුපියල් 100ට දීලා පරිප්පු කිලෝක රුපියල් 65ට දීලා මේ සැමන් වලින් සහ පරිප්පු වලින් කොරෝනා වසංගතය අවසන් කරන්න පුළුවන් කියලා මා සමච්චලයට ලක් කළ කිව්වා. 5000ක් විතර මැරුණා උදහාමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය. එහෙම මේ 28ක් මැරිච්ච රටක මොන කජ්ජද්ද මේක
මංහිතනවා මේ වසංගතය දුරු කරන්න කියලා කයිවාරුජයි. සමහරයි කිව්වා ඉතාමත් කනගාටුයි එදා පාර්ලිමේන්තුව තුළ අපේ ඊට විපක්ෂනායකතුමා පෙබරවාරි මාසේ දින දෙකක් මේ කොරන වසංගතය පිළිබඳව ඉතාමත් පැහැදිලිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කර මුළු රටටම කිව්වා. අද හැන්සාඩ් ගත වෙල තියෙනවා. ඒ හැන්සාඩ් එකේ සඳහන් වෙනවා අපි කැමති ආණ්ඩුවට කියන්න කරුණා කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ හැන්සාඩ් ගත කරපු කරුණු ටික අරගෙන නැවත බලන්න ආණ්ඩුවට හිතන්න තිබෙනවා. ඉතින් එහෙම කටයුතු කරද්දී ඒව සත පහකටවත් ගණන් ගන්නේ නැතුව ඉතාමත්ම ලැජ්ජ නැති විදියට පාර්ලිමේන්තුව විසිරුවලා ඒ තුලින් තමන් ඒකාධිපති ස්වරූපයෙන් මේ කටයුත්ත අවසන් කළා. ඒකේ ජයකිහෙලි නම් වල ජයපම්බොන්න තමයි ආණ්ඩුව ලෑස්ති වෙලා තියෙන්නේ. නමුත් ආණ්ඩුවට වැඩේ වැරදුනා. දැන් මේ රටේ එක පැත්තකින් රටේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ආරවුලක් අවුලක් බවට පත් වෙලා. ඒ විතරක් නෙමේ රටේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. එදිනෙදා සමාජ කටයුතු සම්පූර්ණයෙන්ම වැටිලා. අද දරුවන්ට පාසල් 45 ලක්ෂයක් දරුවන්ට පාසලට යන්න පුළුවන් කමක් නැහැ. ලක්ෂ 5කට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නැ. විදේශ රටවල් වල ගිහිපු අය ඒ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාත්මක නැහැ. ඒතකොට ආණ්ඩුවට ඕනේ මේ සේරම තීද්දී ආණ්ඩුවට ඕන ඡන්දෙ තියන්න. එතකොට ඡන්දෙ තියන්න ඉස්සෙල්ලා මේ රටේ සිවිල් පරිපාලනයක් තියෙන්නට ඕන. රටේ දරුවන්ට පාසල් ලක්ෂ 45 ලක්ෂයක් දරුවන්ට පාසල් අරින්නට ඕන. විශ්වවිද්‍යාල දරුවන් විශ්වවිද්‍යාලය අරින්නට ඕන. පෞද්ගලික උපකාරක පන්ති අරින්නට ඕන. රටේ ප්‍රවාහන පද්ධතිය පොදු ප්‍රවාහන පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. මේ එකක්වත් ක්‍රියාත්මක නොකර මුඛාවරණ පැලඳගෙන මීටරයක් දුරින් ගිහිලිවල පොලිමේ ඉඳලා රාජ්‍ය නිලධාරීන් සහ මේ රටේ 1 කෝටි 60 ලක්ෂයක් ඡන්දදායකින් බිල්ලට දීලා ඒ අයට මම හිතනවා මරණේ දොර විවුර්ත කළා. ආණ්ඩුවට ඕන 3/2 බලයක් අරගෙන ඊට පස්සේ මේ රටට හෙන ගහලා ගියත් කමක් නැහැ. රටේ ජනතාව ඕන විදියකට ඒවා විඳ දරා ගනිපු දෙන් අපිට ඕන අපේ පවුල විතරක් මම හිතනවා මේ ජීවත් වෙන්න ඕනේ. මේක ඉතාමත් පැහැදිලිව පේන. දැන් බලන්න මේ රටේ දැන් දකුණු කොරියාව ගත්තම තිබිච්ච පරීක්ෂණ ගත්තම ඡන්දෙට ආරම්භ වෙන්න කලින් සියලු දේවල් කටයුතු කළා දෙන්න. අපේ බලන්න මුලින් කිව්ව මේ පරීක්ෂණ PCR පරීක්ෂණ කට්ටල 20,000ක් ගෙනාවේ. ඒකට හරි ප්‍රසිද්ධියක් දුන්නා. ඊට පස්සේ වෙන රටවල් වලින් කොච්චර ලැබුණාද? ආධාර උපකාර ලැබුණාද? ඒවට මොනවද උනේ? මේවෙන් පරීක්ෂණ කරේ කොහේද? කොයි ගම්මානවල? කොයි හුදකලා වෙච්ච ගම්මානවලද කරලා තියෙන්නේ? පරීක්ෂණ 30-40ක්වත් නැහැ සමහර ගම්මාන. හැබැයි රජමැදුනේ අරලිය ගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ දවසක් කර දවසක් මේ පරීක්ෂණ කරනවා. මම අහනවා ඒවා එතකොට රජමැදුරු ඉන්න ඒ අය එහෙම නැත්නම් එයාගේ ගෝල බාලයෝ ටික විතරයි ආරක්ෂා වෙන්න ඕන රටේ අහිංසක දුප්පත් පරීක්ෂණයක් කරගන්න බැරුව හිටපු ඒ අහිංසක ජනතාවට කතරගම හඳුරන්නේ පිටද කියලා අපි අහන්නේ. විතරක් මේ පැහැදිලිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටියා. ඔය කොළඹ ප්‍රදේශයේ අපිට මේ PCR පරීක්ෂණය කරන්න අපිව ඒ අය බල කළ ඉල්ලලා තමයි පසු ඒවා සේවයෙන් ඉවත් කරනවා කියුවට පස්සේ තමයි ඒ අය ස්වයං නිරෝධානි දාණය වෙනවයි කියපු වෙලාවේ තමයි ඒ අය කටයුතු. ඒ නිසා අපිට කියනවා ආණ්ඩුවක් හැටියට මේ හැම කටයුත්තෙම දුර්වලකමක් තිබෙනවා. ආණ්ඩු වෛද්‍ය විශේෂඥයින්ගේ කීම හරියට අනුගමනය කරේ නැහැ. එයා කිව්වා මේ විදියට ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා. මේක දිගටම අකණ්ඩව ගෙනියන්න. ඒ වුණා භයානක ප්‍රතිඵල ඇති වෙයි කියලා. නමුත් ඒවා සත පහකට මේ ආණ්ඩුවේ ඇතැම් ඔලොමොට්ටල මේ පිළිබඳ උපදෙස් දෙන සමහරුන් ඒක බැලුවේ නැහැ. එයාට වැඩි වැරදුනාට පස්සේ තමයි දැන් ඕන මේ පාර්ලිමේන්තුවට ලොකු බයක් තිබෙනවා පරණ පාර්ලිමේන්තුව. අන්දන්නේ පුතුම බයක් තිබෙනවා. එතකොට පාර්ලිමේන්තුවට බයක් තියෙනවා 225ම ඕනේ නැtei කියලා කියනවලු. මම අහනවා ඔය ඉන්න අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් එකේ ඉන්න 15 දෙනා මොනක් පාර්ලිමේන්තුවෙන් ආපු අය? නෑ ඒ අයින් වෙන්න එපා. අයින් වෙලා ජනාධිපතිවරයාට විතරක් කරගෙන යන්න එපා. ජනාධිපතිවරයාත් මොකද්ද කරේ? වියත්මක් ගෙනවා. වියත්මක් ගෙනල්ලා මොකද්ද කරේ? මේ රට විපත් මගක් බවට පත් කළා කියලා. එළිය ගෙනවා. අඳුරෙන් එළියට කියලා ගෙනල්ලා අන්තිමට අඳුරු වලාකුල් එක්කම ඉතාමත්ම දරු තත්වයකට මේ රට අඳුරෙන් අඳුරට පත් කරලා තිබෙනවා. ඒ නිසා අපට පැහැදිලිව කියන්නට ඕන කවුරු මොනවා කිව්වත් අපේ හිතුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බොහොම දක්ෂ, ඒ වගේම බොහොම කාර්යසූර, බොහොම මං හිතනවා ඉතල බල්ලා හටියුතු කරන කෙනෙක් කියලා අපි හිතුවා. නමුත් බලනකොට පරණ අර මහින්ද රාජපක්ෂ මහත්තයාට උපදෙස් දීපු ඒ ගෝල බාලයෝ ටික අද එතන ඉඳන් මේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම
අවුල් කරලා දාලා මේ රට ප්‍රපාතයකට ඇදලා දාලා තියෙන නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ ලැජ්ජ නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ කැබිනට් එක නිකන් නමට විතරක් පින්පඩි අරගෙන කිසිම කාර්යභාරයක් නැතුව ප්‍රකාශ විතරක් නිකුත් කරපු සෞඛ්‍ය සේවා ඒ සහ විවිධ සෞඛ්‍ය අංශවල ඉන්න වෛද්‍ය විශේෂඥයින් සහ ඒ අයගේ එවැගේම යුද හමුදාව අපි පැහැදිලිව පිළිගන්න ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ අය මේකට ඉතාමත්ම හොඳින් කටයුතු කරා ඒ අය මෙහෙවන්න මේ ආණ්ඩුවේ සමහරු ගිහිල්ලි වෙලා මේක අද අනාගෙන තිබෙන නිසා කරුණාකර මින් ඉදිරියටවත් අපි ප්‍රකාශ කරනවා මේ රටේ වෛද්‍ය විශේෂඥ විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ ආයතනේ ඒ වගේම වසංගත රෝග පිළිබඳ තියෙන විශේෂඥ ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුව ඉදිරියේදී කටයුතු කරනවා විනා තමන්ට ඕනම විදියට මැතිවරණයේ න්‍යාය පත්‍රය ළඟ තියාගෙන ඒ වගේ කටයුතු කරන්න එපයි කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි ඡන්දෙට බය නෙමෙයි. අපි ආසයි ඡන්දයක් කියන්නේ. මොකද මේ අවාසනාවන්ත මේ අකාරුණික ආණ්ඩුව ගෙදර යවන්න අපිට ඕන කමක් තියෙනවා. හැබැයි මේ වගේ වෙලාවක එහෙම ඒ අකාරුණික තත්ත්වය තිබුණත් අපි කුහක වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා නැත්තම් ඔහු අධෛර්ය කරන්න නැත්තම් කටයුතු කරන්න. නමුත් අයියට මල්ලිට දෙන්නට මේක කරන්න බැරි නම් දෙයනේ. අපි කියන්නේ කරුණා කළා ඔයි පුතු වලින් ගිහිල්ලා එළියට ගිහිල්ලා මේකට අවශ්‍ය කටයුතු කරන්න කියලා. එනිසාද පරණ පාර්ලිමේන්තුව කැඳවන්න බය වෙච්ච අය ලැජ්ජා නැතුව අද අරලියගහ මන්දිරේ ගෙනල්ලා පරණ පාර්ලිමේන්තුවේ හිටපු අය විතරනේ 1977 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අයත් ඉතින් මෙච්චර වැදගත්කමක් තිබෙන මේ තරම් උපදෙස් ගන්න ඕනකමක් තිබෙනවා නම් දෙයනේ අපේ කුමාරවෙල්ගම ඇමතුමා ප්‍රකාශ කර වගේ කරුණා කළ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවලා ඕනනම් සතියෙන් විසිරුවන්න පුළුවන් මේකේ ඇලිලා ගැලිලා ඉන්න අවශ්‍යකමක් නැහැ කොහොමද ඡන්දෙට යන්න ඕන ඒ නිසා අපි පැහැදිලෝ කියන ආණ්ඩුව කරුණා කළ ව්‍යවස්ථාව කඩන්න එපා දින 52 ව්‍යවස්ථාව කඩලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් අධිකරණය පෙන්නුවා පැහැදිලුවම මෙවැනි කටයුතු කරන්න එපයි කියලා දැන් මේ ව්‍යවස්ථාව කඩලා මේ රටේ නැවත වරක් දෙවෙනි වතාවටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කීර්ති නාමය විනාශ කරගන්නේ නැතුව දෙයනේ කියලා අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෙච්ච දේ ගෝඨාභය රාජපක්ෂට නොවේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ නිසා අපි පැහැදිලෝ කියනවා කරුණා කළා මෙවැනි කටයුතු වලදී ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඕන කොරෝනාවට වෙනම පිළිතුරු දෙන්න ඕන හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ආරක්ෂා කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මුවාවේ බොරු දේවල් ප්‍රකාශ කළ රටේ මිනිස්සු ගොනාට අන්දන්ද ලෑස්ති වෙන්න එපා හිතනවා තවමත් මං හිතනවා අර සැමන් අර ඒ වෙලාවේ අඩු කළා දැන් 17 එක රුපියල් 2255ට යනකොට පරිප්පු කිලෝ එක 175ට ගියාම තෙල් මිණෙන් ලැබපු වාසියවත් අඩු ගානේ මේ ඇඳිරි නීතිය වෙලාවෙවත් රටේ ජනතාවට නොදීපු මේ වහති බස් දොන්න ආණ්ඩුව ගෙදර යවන්න අපි ලෑස්ති ඕන වෙලාවක මැතිවරණයකට හැබැයි නියමිත වෙලාව නියමිත දිනයට මේ මැතිවරණයේ තිබිය යුතු මේ කරුණා වසංගතය සම්පූර්ණයෙන්ම දුරලන්න අවශ්‍ය ශක්තිය දෙන්න අපි විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියට ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සියලුම නායකින් එක්ක අපි එකට වෙලා අපි බලමුළු පර කරගෙන කටයුතු කරන්න ලෑස්ති කියන පණිවිඩය මේ රටේ සියලු දෙනාටම ආණ්ඩුවටත් අපි සියලු දෙනාටම මතක් කරන්න හේතු කීපයක් තිබෙන එකක් තමයි දැන් සමාජ මාධ්‍ය මගින් යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම. උදාහරණයක් එක මාධ්‍යවේදිනියක් අත්අඩංගුවට අරගෙන අප පිටින්. ඒ විතරක් නෙමෙයි. අද ආණ්ඩුව තමන්ගේ මතය විතරක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වටාපිටාව අපි හදලා තියෙනවා. ඒ විතරයි පහුගිය දවස්වල මාධ්‍ය තුලින් අපි දැක්කේ. අපිට ප්‍රකාශ කරන්නවත් බැරි වෙලාව. විශේෂයෙන් දුරස්ථභාවය ඇතුව ඇඳින් නීතිය දාලා නොඑක් දේවල් තියෙද්දි අපිට මාධ්‍ය සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න බැරි වෙච්ච වෙලාවක ආණ්ඩුවේ අය ඔයින්න කීප දෙනා තමයි මේ දේවල් ප්‍රකාශ කරේ. ඒකෙදි ඉතාමත් පැහැදිලිව පේනවා. මේ ඇඳින් නීතිය සහ අදහත් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුලින් මහජන ආරක්ෂක පනත කුමාරවෙල්ගම් මැතිතුමා ඉන්න තැන කියන්න ඕන. ඒ පනත මගින් මේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය පාර්ලිමේන්තුව තුලින් ගන්න ඕන. පාර්ලිමේන්තුවෙන් හදිසි නීතිය අරගෙන තමයි ඊට පස්සේ ඇඳින් නීතිය දාන්නේ. කොරෝනා තියා මොන වසංගතයේ තිබුණත්
මෙරටේ මේ රටේ සිද්ධ වෙච්ච බොහෝ අවස්ථාවලදී ක්‍රියාත්මක වුණේ ඒකයි. ඒව කල්ලි වෙලා කටයුතු. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මේ දේවල් Tamanට ඕන විදියට හිතු මනාපයට කරන එකෙන් මොකද්ද වෙච්ච දේ? පාර්ලිමේන්තුව කැඳවුවා නම් මොකද්ද වෙන්නේ? අද මේ තිබෙන තොරතුරු පිළිබඳ පාර්ලිමේන්තුව ප්‍රශ්න කරනවා. කී දෙනෙක් අද දවසේ කොච්චර ආසාදිතින් ඉන්නවද? කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවද? මහර මරණ පිළිබඳවත් අපිට සැකයක් තිබෙනවා. ඒක මතකයි මොකද සමහර තැන්වල කොවිඩ් 19 වලින් මැරිච්ච විදියට තමයි මේ ආදාහනාගාර දැම්මේ. එතකොට එහෙමනම් අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ ආසාදිතින් පිළිබඳ කොහොමද මේ අය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ මේ විදියට? කොහොමද මාර්තු 19 වෙනකොට මේ රටේ කොරෝනා වසංගතය අවසන් කියලා ප්‍රකාශ කරන්නේ පවිත්‍ර වන්‍යාරයි? එයාට මොන නිර්ණායකයන් පාදක කොටද? ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා දැන් මැයිකොලොස් ඉන්න රට අරිනවයි කියලා කියනවා. එතකොට මේව කරන්නේ මොනව පාදක කොටද? එහෙම නිසා අපට ප්‍රශ්නයක් තිබෙනවා මේ සංඛ්‍යා ලේඛන දත්තයන් පිළිබඳ සැකයක්. මේව වහගන්නේ මෙන්න මෙයාක. පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් පාර්ලිමේන්තුවේ දවසක් ගන්න මේ වහන ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම මේ අලුත් සෞඛ්‍ය අරමුදලට වැපිච්ච මුදල් මොනවටද වියදම් කරලා තියෙන්නේ? කවුරුවත් දන්නේ කොච්චර හම්බුණාද? හරියට කියන්නේ නිකන් සංඛ්‍යා ලේඛන කියන. එතකොට මේ මුදල් කොහොමද පරිහරණය කරන්නේ? රටේ පරිහරණය කරන අයිතියක් තියෙනවද? බැසිල් රාජපක්ෂ මහත්තයා නඩු භාණ්ඩයක්. එතුමා මුදල් අවභාවිතා කරලා එතුමාට විරුද්ධව නඩුවෙන් තුදිතෙක් කළා. එතුමා නඩුවෙන් නිදහස් වෙලා. එතකොට මේකේ ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මම හිතනවා නියෝගයක් දීලා තියෙන එතුමාට කිසිම තනතුරක් දරන්න බෑ. එතකොට අග්‍රාමාත්‍ය උපදේශක ලලිත් වීරතුංග මහත්තයා සිල් රෙදි වලට නඩුවෙන් චූදිතය වෙලා ඒකෙදි ඒ අයට දඬුවම් කළා. අවසානයේදී ඒ අය දැන් අපපිටේ ඉන්නේ. එතකොට මෙහෙම කණ්ඩායමක් නේද? මේ අය ගැන කිව්වොත් මෙහෙම කණ්ඩායමක් එක්ක තමයි මේ මුදල් ගන්න දෙන්නේ කියලා. හැබැයි පාර්ලිමේන්තුව තිබ්බනම් ඒ කිසිම දෙයක් මම හිතන්නේ ඕන හැටියට මේ වගේ කටයුතු කරන්න බැසිල් රාජපක්ෂ මහත්තයා මේකේ සභාපතිකම කරන්න බෑ පාර්ලිමේන්තුවට. මොකද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව වහලා Tamanට ඕන විදිහට මේ ගෙනහිල්ලා මේ හදිස් අඳින නීතිය දමාගෙන ඒ තුලින් අර අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන. ඒ තුලින් ඕනම දෙයක් දඩියම් කරන්න පුළුවන්. කවුද දන්නේ? තොරතුරු නැහැ. අද විද්‍යු අඳින නීතිය දානකොට අද පුවත්පත් වල නැහැ. බුද්ධිත ඒව නැහැ. ටිකක් හරි තින්නේ මේ විද්‍යුත් මාධ්‍ය විතරයි. එතකොට තොරතුරු යන්නේ නැහැ. මොනව කරනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අද ඒ තොරතුරු වහන් කරන්න හොඳට පාවිච්චි කරන ඇඳින් නීතිය. ඒක තමයි මම කිව්වේ එවැනි දේවල් උදාහරණ ඕන තරම් තියෙනවා අපිට. ඔව්. ඔව්. මේකේ තියෙන්නේ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව මං හිතනවා නියෝජනය කරන්න අයිතියක් තියෙනවා. පක්ෂ මාරු කොල්ලක් ඉන්න මන්ත්‍රීවරුන්ට. නමුත් හර්ද සාක්ෂිය අනුව අපිට කටයුතු කරන්න. මම විශ්වාස කරේ නැහැ ඊ වෙනකොටත් දරු රණිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම නොයන තත්ත්වයකට තිබුණේ. මම දන්නේ නැහැ දැන් අද මේ වෙලාවට ගිහිල්ලාද කියලා. දන්නේ නැහැ. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ යන්නේ නැහැ. එතකොට සමගි ජන බලවේගයේ තමයි වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ. මන්ත්‍රීවරුන් 80කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ සමගි ජන බලවේගය. ඒක තමයි ප්‍රධාන බලවේගය. සජිත් මැතිතුමා වටා ඒක රාශි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අය කවුරු මොනව කිව්වත් මොන පක්ෂයේ තිබුණත් අපිට පැහැදිලිව කියනවා රටක යම් කිසි ව්‍යසනයක් වෙච්ච වෙලාවේදී තීරණ තීඳු ගන්න අයිතිය තියෙනවා අපිට ස්වාධීන. ඒක තමයි පැහැදිලිව කරේ. ඒ නිසා මතක තියාගන්න එදා මන්ත්‍රීවරුන් 17 දෙනෙක් එක්ක කරු ජයසූරිය මහත්තයා ගිහිල්ලා ආණ්ඩුවට සහාය දුන්නා. මතක තියාගන්න. එවැනි දේවල් සිද්ධ වුණා. ඉතින් එහෙම ඉතිහාසයක අපි පුදුම වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ওই සඳහන් එක්තරා සීමිත කොටසක් ගිහිල්ලා ආණ්ඩුවට සහයෝගය දෙන්න හෝ මම දන්නේ සහයෝගය දෙන්නද නොදෙන්නද අදහස් පිළිගන්න කියලා තියෙන එක කියන්නේ සහයෝගය දෙන්න නෙමෙයි ගියේ. නමුත් යම් යම් කරුණු උමාරු කරගන්න. නමුත් කුමාරවෙල් ගම්මැතිතුමා කිව්වාගේ කීප වතාවක්ම මේ සාකච්ඡා වලට ගිහිල්ලා ජනාධිපති එක්ක අගමැති එක්ක සාකච්ඡාවට ගන්නාවකට ගිහිල්ලා අවසානයේ තමයි මේ කඳවණ එකට යන්නේ නැති වැඩක් නැහැ. මොකද සමහර වාසිපත් දරපු මැතිඇමතුරුන් කිව්වේ මොකද්ද? මේ පාර්ලිමේන්තු පරණ පාර්ලිමේන්තු අය ගෙන්නලා මොන කොරෝනා වලට ඖෂධ හොයන්න දැව්ව? මොන කෙංගෙඩියක් කරන්න දැව්ව? එහෙම හපු අය ලැජ්ජ නැතුව පරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අර්ලියගහ මන්දිරයට ගෙන්නලා කතානායක කෙනෙක් නැතුව මේ සාකච්ඡා කරන්නේ මොන අනපනත් සම්මත කරගන්න? විසර්ජන පනත් අතුරු ගිනුම් වාර්තා සම්මත කරගන්න? නීති හදන්න? එහෙම සත පහකවත් වැදගත් නැති නිකම් කතා කරලා කේක් කාලේ එහෙම නැත්නම් දිවා ආහාරය භෝජනය
අර්යගහ මන්දිරේ වළඳලා ඉන්න අමාරුවක් තමයි ජන බලවේගයට නැහැ. ඒ නිසා තමයි අපි ඒක ප්‍රතික්ෂේප. මේකයිනේ දැන් ওই පලි වඩන මැතිනියට මගේ ගෞරවයක් තියෙන එතුමිය වසංගත රෝග පිළිබඳ මුළු ලෝකෙම කියද්දි මුඛාවරණ පළඳින්න කියලා එතුමිය කිව්ව මුඛාවරණ ඕනේ නැහැ කියලා. අද පැහැදිලිවම ප්‍රකාශ කරනවා හැම කෙනෙක්ම මුඛාවරණයක් නැතුව යන්න එපා කියලා. පොලිසියත් මන් දන්නව අල්ලපු අවස්ථාවද කියන්නේ වහම මුඛාවරණ බලන. ඉතින් එහෙම කියපු මං හිතනවා නිලධාරිතුමියක් තමයි අද මේක. ඒ වුණත් ඉතින් ඒක සාමාන්‍යයෙන් බෝවෙන රෝග පිළිබඳ සලකනකොට අපි බෝවෙන්න ඉස්සෙල්ලා බෝවුණාට පස්සේ නෙමෙයි ක්‍රියාත්මක වෙන්න බෝවෙන්න කලින් අපි ක්‍රියා ඒ වගේ සෞඛ්‍ය යම් යම් නිර්දේශයන් නිර්ණායකයන් පාවිච්චි කරන්න කලින් මුළු ලෝකෙම ඒක බැඳගෙන හිටියි අපි දැක්ක රූපවාහිනී නොඑක් නාලිකාවල ලෝකේ හැමතැනම හැම රටකම චීනයේ ආරම්භ වෙච්ච චීනේ ඉතාලිය ඇමරිකාව මේ හැමතැන්වලම මේක තියෙනවා හැබැයි ලංකාව එහෙම හැබැයි එතුමිය කියනවම දන්නවා රෝහල් වල නැතේ. හැබැයි මේක රෝහලේද එහෙම නැත්නම් සුදුවැල්ල ප්‍රදේශයේද නාවික හම්දා කඳුරේද එහෙම නැත්නම් තවත් කොහේ හරි තියෙන නිරෝධායන මධ්‍යස්ථානයකද කියලා නෑ. ලංකාවේ කොහේ හරි කොතන හරි සිද්ධ වෙන්නේ වැඩි වෙන්නේ. දැන් අදත් කීයක් වැඩි වෙනවා. එහෙමනම් කොහොමද එතුමිය ওই ප්‍රකාශ කරාට පස්සෙත් කී දෙනෙක් වැඩි වෙලා තියෙනවා? පාලනයක් කරනවා කියන්නේ මේකයි. අපට අද ඒක විශ්වාසයක් පිළිබඳ බිඳ වැටිලා තියෙනවා. මගේ ප්‍රදේශේ මම ඉන්න ප්‍රදේශේ නරාවල ප්‍රදේශේ නාවික හමුදා බටේක් ඇවිල්ලා ඒ ගෙවල් කීපයකට ගිහිල්ලා විහාරස්ථානට ගිහිල්ලා වෛද්‍ය මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සතුටට ගිහිල්ලා තොයික් තැන් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔහු ගිහිල්ලා ඔහුට ආසාදනය වෙලා ඊට පස්සේ තමයි ඔහුගේ PCR පරීක්ෂණයෙන් හොයාගත්තේ මොහුට මේක ආසාදනය වෙලා තියෙනවා. නමුත් ඒ වෙනකොට මං හිතනවා ඒ සියල්ල ව්‍යාප්ත වෙලා අද වෙනකොට දින 14ක් යනකම් දින 21ක් යනකම් අපට කියන්න බෑ නරාවල ප්‍රදේශයේ ප්‍රමුඛේ ගාල්ල ප්‍රදේශයේ කොයි තැනක ආසාදිතින් ඇති වේ. ඒක මේක මේ නිකන් අර මර්ධනය කරලා කරන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලෝකේ ඉතාමත්ම ප්‍රබල අනිතන් රටවල් කියනවා ඉතාමත් පැහැදිලි මේක අවුරුදු දෙකක් යනකම් මේක මොන ආකාරයෙන් සිද්ධ වෙයිද නැවත මතුවේද කියලා අපිට කියන්න බෑයි කියලා. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා අද කියලා තිබුණා සෞඛ්‍ය මයිතන විශේෂඥෙක් අද ලංකදීප අද යම්තර පුවත්පත්වල එයා ප්‍රකාශ කළ තිබුණා මාසයක් මාස 6ක් යනකම් අපට තවමත් මේක හරියට විශ්වාසයක් ඇතුව පාලනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා මම එතුමියගේ කතාව මම බැහැර කරන්නේ. එතුමිය කියනවා නම් අපි ඒ අභියෝගය එතුමියට පිළිගෙන කරුණාකරලා ඉදිරි කාලය තුල මේ කටයුතු ඉතාමත් මයිතනවා පැහැදිලිව එකම ඒ අනුකූල විදියට ප්‍රකාශ කරන්න කියලා මම බොහෝ දෙනාට කියනවා. අර පවිත්‍රා කුමාරී පවිත්‍රා දේවී වන්නියාරච්චි මැතිණිය ප්‍රකාශ කර වගේ දේවලු එතකොට සමහර අය ප්‍රකාශ කරපු දේවල් එක්ක ගන්නකොට අපිට සැකයක් සහ අපිට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රකාශ තුලින් විතරක් මේ රටේ මේ වෛරසය නැති කරයි කියලා මම හිතනවා. රටේ ජනතාවට ඒක ඇති කරන්න දෙපේක භයානකයි. මොකද රටේ ජනතාව දැන් ඒ අවස්ථාවල්දී ඒක දැන් මේක සමහර වෙලාවට විවෘත කරයි කියනකොට අදත් අපි දකිනවා පාර යනකොට මුඛාවරණයක් නැතුව බොහෝ දෙනෙක් යන තත්යකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ භයානකකම අපි අවසාන වෙනකන් කියන්න ඕනේ. මේකේ භයානකකම හංගගෙන ඉඳලා වැඩක් නැහැ. මේක හංගගෙන හිටපු නිසා තමයි ඇමරිකාවට මේ සිද්ධි වුනේ. ඉතාලියට මේ සිද්ධි වුනේ. ඒක නිසා අපි හැමතිස්සෙම මේ අනතුර පිළිබඳ අපි රටේ ජනතාව දැනුවත් කරන්න ඕන. වෛද්‍ය විශේෂඥයින් හෝ කවුරු හරි මේක ලිහිල් විදියට සලකලා ප්‍රකාශනිකුත් කරන්න කියොත් සාමාන්‍ය ජනතාව ඒක දෙගුණ තෙගුණ කළා තමන්ගේ දුරස්ථභාවය ඒ වගේ සියල්ල පැත්තකට දාලා වැඩ කරන්න ගියොත් අපි ලොකු අමාරුවක් ඇති. අපි කිසි ලෙසකින් මත දේශපාලනය කරන්න. දේශපාලනය කරන්න කතා කටයුතු කරේ ආණ්ඩුව. ආණ්ඩුව දෙන රුපියල් 5000යි අසරණ මිනිස්සුන්ට දෙන සහන ඉඳලා දේශපාලනය කරන එක ලැජ්ජ නැතුව අපිට කියන අපි ගිහිල්ලා සල්ලි බෙදන් තැන් වල හිටියා. අපි ගිහිල්ලා ප්‍රකාශනිකුත් කරේ නැහැ. ආණ්ඩුවට අපි පහුගිය දින 54 තුලම ආණ්ඩුවට අපි සහයෝගය දුන්නා. අපි ප්‍රකාශනිකුත් කරා. අපි කිව්වා අපේ සහයෝගය ගන්න. අපේ සහයෝගය නිකන් හිටපු මන්ත්‍රීවරු හැටියට
අතන මෙතන කඩපිල්ලඟ ගිහිල්ලා නැත්නම් පන්සලේ පල්ලිය ගිහිල්ලා අපිට දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව තුල ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සභාගෙව තුල අපි දෙන්නේ. එහෙම නැතුව මේ අරලියගහ මන්දිරයේ ගිහිල්ලා සභාගෙවක් අපිට මේ මේවට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නීත්‍යානුකූලව. ඒක ව්‍යවස්ථානුකූලව. එතන කතා කරයි කියලා අර මම කලින් කිව්වා වගේ මුදල් විසා පනත් අනුමත කරන්න පුළුවන්. අතුරු සම්මත ගිණුම් අනුමත කරන්න පුළුවන්. මේකට හදන්න ඕන නීති ගොඩක් තිබෙනවා. කොරෝනා වසංගතයත් එක්ක මේ රටේ සාමාන්‍ය පොලිසිය ඒ වගේ කටයුතු කරන්න පුළුවන් නීති ගොඩක් හදන්න දිනවා. එකක්වත් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි ලෑස්ති වෙන්න තියන. ඒක නිසා තමයි අපි බැහැර කළා ප්‍රතික්ෂේප කළා. ඕම් ස්තුතියි. එහෙනම් තව අහනවද අපි යමු. හා හා හා